මේකට අපි උදාහරණයක් පුළුවන් ද ඔයාලට ලියන්න තනියම ওই චිත්‍ර වගේ අප්‍රාණවාදී බහුවචන උක්තපදයක් ගන්න චිත්‍ර නැතුව වෙන වුණා මේවා වුණත් කමක් නැද්ද? මේ වගේ බලන්නකො පාට පැන්සල් බොහෝ ගණනක් තිබුණේ ඒවා විවිධ පාට වලින් යුක්ත විය ආන්නේ වගේ වාක්‍ය යක් විතර ලියන්නද සර්? එකක් ලියමු අපි අර ඉස්සෙල්ල එක වගේ රයිට් තනියම ලියර මට කියන්න සර් බෝඩ් එකේ පේන්නේ නැහැ. කවුද ලිව්වේ? කවුද ලිව්වේ? ගස් ගෙඩි වලින් පිරී තිබුණේය. දෙවෙනි එක ඊට සම්බන්ධ එකක් කියන්නේ ඒවා දාලා ඔ ඒවා ඒවා කෑම සඳහා සතුන් පැමිණුනේ ඒවා කියන්න ඔ ඒවා කුරුල්ලන්ට ආහාරයක් ආකිය ආකිය තරලි මල් ගසේ මල් බොහොමයක් පිපී තිබුණේය. ඔව් ගසෙහි මල් පිපී තිබුණේය. හරි. ඒවා බොහෝ අලංකාර විය. ඔව් ඒවා බොහෝ අලංකාර විය. මල් කියන වචනේ තමයි ඔයා උක්තපදයේ විදියට ගත්තේ නේද? මල් කියන වචනේ. හරිනේ. හොඳයි අනිත් පැයත් ඒ වගේම ලියන්න කියලා මම හිතනවා. දැන් බලමු මෙන්න මේ ඡේදය. හොඳයි එතන ඉඳ තියන තව දෙකක් ලියන්න ඒ වගේ. තව දෙකක් ලියන්න ඉඳ තියන පුතේ.
මෙන්න මේ ඡේදය බලන්න ඕනේ දැන් අපි ටිකක් අමාරු පාඩම් කොටසකට යන්න. අමාරුම නැහැ. නමුත් මේවා අනිවාර්යයෙන්ම හොඳටම දැනගෙන ඉන්න ඕන කොටස් ටිකක්. හොඳේ. right අපි බලමු මේක කියවලා. ඔයාලා කියවන්න. පාසලේ විදුහල්පතිතුමා අප කාර්යාලයට කැඳවීය. ඔහු අපට වර්ෂයේ අවසානයේදී පැවැත්වීමට නියමිත විවිධ ප්‍රසංගය පිළිබඳ අදහස් ඉදිරිපත් කළේය. නේද? ඉදිරිපත් කළේය. ඊට පස්සේ හරි මම තාරියක් ලොක් කරන්නම්. ඔහු අපි ඔහුගේ කතාවට සාවධානව සවන් දී සිටියෙමු. අනතුරුව අපි පන්ති කාමරයට ගොස් ඒ පිළිබඳ යහළුවන්ටද කීවෙමු. වෛද්‍යවරු බොහෝ කාරුණිකය. වෛද්‍යවරු ඔවුන්ගේ කාර්යය ඉතා ඕනෑකමින් සිදු කරති. වෛද්‍යවරු රෝගීන්ට කරුණාවෙන් අමතති. ඔහු රෝගීන්ගේ රෝග පරීක්ෂාව ඉතා කල්පනාකාරීව සිදු කරති. වෛද්‍යවරු රෝගීන්ගේ අපහසුතාවලට සාවධානව සවන් දෙති. අනතුරුව ඔහු රෝගීන්ට ඖෂධ ලබා දෙති. right මෙතනදී බලන්න ඔයාලා අපි දැන් වෙන පාඩම් කොටසකට යන්නේ මේ හොඳේ උක්ත පද සහ අනුක්ත පද අපි උක්ත පද කොටු කරමුකෝ ආ මේ තියෙන්නේ උක්ත පදයක් විදුහල්පතිතුමා නේද මේ තියෙන තව එකක් ඔහු නේ මේ තියෙන තව එකක් අපි मित्रास्तीन में आपी में के वाइद्यवरु ने वाइद्यवरु है वाइद्यवरु और मित्रास्तीन ओहु और में के वाइद्यवरु ओहु और मित्रा ओहु और ना उक्त पद राइट आपे अनुक्त पद राउ करूं අනුක්ත පද මේ තියෙන අප අපේ අපි කියන එකේ අනුක්ත පදය මොකද්ද අප අප අපි වෙන පාඩක් ගන්න right අප යහළුවන් අපට නේද යහළුවන් 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 රෝගීන් අනහරි රෝගීන් මේ ඉන්නේ රෝගීන් අර අල්නයිනේ නවසන්නේ අනුක්ත පද නේද රෝගීන් තව දෙකක් තියෙන රෝගීන් කියලා ඔව් මෙතන තියෙන ඔවුන් ඔවුහු කියන එකේ අනුක්ත පදය ඔවුන් නේද රෝගීන් රෝගීන්ගේ රෝගීන්ට අන අනුක්ත පද දැන් ඔයාලට මෙතන හොඳට බලන්න පුතේ දැන් උක්ත පද තියෙන්නේ වාක්‍යයේ මුලට මුල වාක්‍යයේ මුල ගොඩක් වාක්‍ය පටන් ගන්නේ උක්ත පදවලින් දැන් මෙතන පාසලේ විදුහල්පතිතුමායි එහෙමනේ පටන් අරගෙන තියෙන්නේ උක්ත පදයට ගැළපෙන විදියට තමයි ක්‍රියාපදයක් තියලා තියෙන්නේ මේ බං විදුහල්පතිතුමා කැඳවි විදුහල්පතිතුමානේ කැඳවන්නේ නේද එයා තමයි එයාට ඕන නේද එයාට ගැළපෙන විදිහට තමයි මෙතන ක්‍රියාපදයේ තවලා තියෙන්නේ ඔහු ඔහු නේද ඒක වචන නිසා කලේ අපි කියන එක අපි කිව්වොත් මූ කියනා මේ තියෙන සිටියේ මූ उक्त पदयट अणु तमाय क्रियापद युदन अभी क्यूवेमु वैद्यवर कारुणिक वैद्यवर ओनायकमी सिधु करति बहुवचन निशा करति वैद्यवर वा बहुवचन ओहु कल्पनाकारी सिधु करति वैद्यवर सवान देति औषध लाभ देति
ආන් උක්ත පදයට අනුව තමයි ක්‍රියාපදය. එනම් ක්‍රියාපද ය තබන් අපි උක්ත පදයට අනුව. හැබැයි අනුක්ත පදවලට අනුව අපි එහෙම කරන්නේ නැහැ නේද? අනුක්ත පද ගොඩක් වෙලාවට වාක්‍යයේ මැද හරියේදී තමයි යොදා ගන්න. නේද? වාක්‍යක මුලට යොදන්නේ. හැබැයි සමහර වෙලාවට ඔයාලා ඔය මේ රචනා ලියනකොට මේ අප කියන වචනේ මුලට දානවා. මතකද ඔයාලට එහෙම දාලා තියෙනවා. සමහර වෙලාවට මේ ඔවුන් කියන වචනේ ඔයාලා මුලට යොදනවා. ඔවුන් හරිම හොඳයි. එතකොට මේ වාක්‍ය වැරදීනේ. ඕන් දාන්න බෑ. එතකොට ඒක අනුක්තයිනේ. ඕන් වෙනුවට ඔවුහු. නේද? අප වෙනුවට අපි. නේද? එහෙනම් ඒක හොඳට මතක තියාගන්න. ඔන්න ඔයාලා වරද්දන තැනක් තමයි මෙතෙන්දී අපි ඉගෙන ගත්තේ. මම මේ ඡේද දෙක එවන්නම්. එව්වට පස්සේ මේක ඔයාලා අලවලා හරි ලියලා හරි මම කරපු විදියට උක්තානුක්ත පද වෙනම පාඩවලින් කොටු කරන්න. හොඳේ? උක්ත පද කොටු කරන්න අනුක්ත පද රවුම් කරන්න. එහෙම කරන්නේ එතකොට ඔයාලට පැහැදිලිව පෙනේවි කොහොමද ඒවා යෙදී තියෙන විදිය කියලා. නේද? ඔව් මෙතනත් ඡේදයක් තියෙන. මේ ඡේද දෙකත් බලමු අපි. ඒකෙත් අපි උක්ත පද කොටු කරමු. සත්තු මෙන්න උක්ත පද. සත්තු සිංහයෝ සිංහයෝ මුවෝ ගෝනු නරි කුරුලු ඒ ටිකම දේනුවෝ මුව දෙන්නු දැක්කද සිංහ දේනුවෝ සහ මුව දෙන්නු ඕනු ඔව් පැටව් පැටව් අම්මා ඔ මෙතනත් අම්මා අම්මා නේද අපි තාත්තා ගෝවි මහතේ තෙකු ගෝවි මහතෙකු කියනකොට අනුත්තයි නේ කුයන්ෙන් අවසන් වෙන්නේ මතකද නේද ඔහු right අපි අනුක්ත පද රවුම් කරමු බලන්න අනුක්ත පද සොයලා අනුක්ත පද රවුම් කරමු මෙතන සිංහ පැටවුන් නේද පැටවුන් මුව පැටවුන් නේද වෛතියනේ අම්මා මා කියන වචනේ මෙතනක් තියෙන මා නේද අප අප එතකොට මෙතන තියෙනවා ගොවි මහතෙකු නේද ආන අනුක්ත පද ඒ තියෙන අනුක්ත පද ඒ තර විදිහම අපිට බලන්න පුළුවන් නේ සත්තු කියන එක බහුවචන නිසා වෙති සිංහයෝ මුවෝ ගෝනු නරි ඔයාලා මම දැකලා තියෙන ළමයි ගොඩක් වෙලාවට මේ වාක්‍ය කියනකොට සිංහයන් මුවන් ගෝනු නරි කැලේ ජීවත් වෙති අන්න එහෙම ලියන සිංහයන් මුවන් ගෝනුන් නරින් කුරුල්ලන් කැලේ අලංකාර කරති කැලේ අලංකාර කරති වනාන්තරය අලංකාර කරති එතකොට වැරදි නේද පුතේ වැරදිනේ ඒකනේ කියන්න බෑ නේද මේ තියෙන විදිහ මේ තියලා තියෙන සිංහයෝ මුවෝ ගෝනුනේ උක්ත පදයක් තමයි තියන්න ඕන අපි උක්ත කරලා තියන්න ඕන සිංහ දැන් ඒක අනුක්ත වුණොත් එහෙම මේ බලන්න පැටවුන් නේද ඒව තියෙන්නේ වාක්‍යයේ මැද හැබැයි ඒවට අනුව නෙමෙයි ක්‍රියාපදයේ තියලා තියෙන්නේ උක්ත පදයට අනුව සිංහ දේනුවෝ යති මුව දෙන්නු යති සිංහ දේනුවෝ සහ මුව දෙන්නු යෙදි සිටි ඔව් මේ ටික මම එවනවා එකට දානවා ඔව් දාන්න පැටවු කරති නේද ඒකිනුත් එහෙනම් ඔයාලට තේරුණා ඒ වැඩේ ඒකත් කරන්න ඔයාලා ගෙදරදී මම එව්වට පස්සේ ඔබ මේක තව ටිකක් තියෙනවා නේද ඒකේදී තව ටිකක් තිබිලා තියෙනවා හරි කමක් නැහැ හොඳයි දැන් අපි පුතේ එතනින් ඉගෙන ගත්තේ උක්තානුක්ත පද
යෙදීම පිළිබඳව නේද? එහෙනම් අපි මාතෘකාව ලියමු. මාතෘකා ලියාගනිමු. උත්ත අනුත්ත පද භාවිත කරමු. එතන කොමාවක් අනුත්ත පද භාවිත කර නැවතත් මතක් කරන්නම් ඔයාලට පදයේ දෙන්නේ වාක්‍යක මුල හරියෙදි වාක්‍යක පළමු වන නාම පදය විදියට නේද? පළවෙනි නාම පදයේ විදියට උක්ත පදයේ යෙදෙන ගොඩක් වෙලාවට නේද? වාක්‍යක ආරම්භයේදී තමයි උක්ත පදයේ යෙදෙන්නේ. ඒක ඔයාලා දැක්කා. උක්ත පදයට අනුව හැම විටම ක්‍රියාපදයක් යෙදෙනවා නේ. උක්ත පදය ඒක වචන නම් ක්‍රියාපදයක්, ඒක වචනේ. උක්ත පදයේ බහුවචන නම් බහුවචන ක්‍රියාපදයක්. උක්ත පදයේ ස්ත්‍රීලිංග නම් ස්ත්‍රීලිංග ක්‍රියාපදයක් නේද? උක්ත පදයේ පුරුෂ ලිංග නම් ඊට ගැලපෙන එකක් නේද? ක්‍රියාපදයක් අපි කියන්නේ. එහෙමනේ අපි ඉගෙනගෙන ඉන්නේ නේ? ඒ අනුත්ත පද වාක්‍යක මැද කොටසට තමයි යෙදෙන්නේ නේද? වාක්‍යක මැද හරියට තමයි අනුත්ත පදයේ දේ. right. එහෙනම් මේකේ ඔයාලට මේ අපි පොඩි වැඩක් කරමු. මේකේ ඡේදය මම ඔයාලට එවන්නම්. ඔතන යටින් අපි අලවමු. හොඳද? ඉස්තරට ගැලපෙන පදය දාලා අපි වාක්‍ය ලියමු නේද? ඉස්තරට ගැලපෙන පදයක් අපි දාන්න. හයි, මෙන්න පළවෙනි එක. මෙතන ඉස්සරහ ඉස්තරක් තියෙනවා නේද? මොකද්ද? කෝපී ආරසවත් කෑමක් සාදයි. අම්මා රසවත් කෑමක් සාදයි. දැන් කෝපියාද රසවත් කෑම හදන්නේ? අම්මා හදන්නේ නැද්ද? මවක් කියන වචනයද මවක, මවක්ද මවකද මෙතෙට ගැලපෙන්නේ? මවක කියනකොට අනුත්තයි. මවක කියනකොට අනුත්තයි. මවක් කියන නේද තමයි උත්ත වෙන්නේ. එහෙනම් මෙතන ගැලපෙන වචනේ මොකද්ද? මවක්. මවක් මවක් කියන්නේ අම්මා කියන එක නේද? අම්මා කෙනෙක් කියන එක. දෙක ගිරවෙකුද ගිරවාද? ගිරවා. ගිරවෙකුද ගිරවාද? ගැලපේ. ගිරවා. ගිරවෙකු කියද්දී අනුත්තයි. ගිරවෙකු කියද්දී අනුත්තයි. එහෙනම් ගැලපෙන ක්‍රියා මේ උක්ත පදය ගිරවා.
ඊළඟට ඔයා තනියම කරන්න. තුන්වෙනි එක ඉඳලා ඔය ළමයාද ළමයෙකුද පාඩම් කරයි. ගැලපෙන එක දාන්න ඔයාලා. ගැලපෙන එක දාලා ඉස්සරහට වාක්‍ය ලියන්න. හොඳ මේ ඉස්සරහ තියෙන ඒවා ලියන්න එපා. දැන් කරපු විදියටම කරන්න. ලස්සරට ලියන්න ඕන හැමෝම. හැමෝටම පුළුවන්ද පේපර් එක හෙට අරගෙන හවස වෙනකොට ලියලා ඒ වැරදි කරගන්න පුළුවන් වේද? නැත්නම් අනිත් කරමුද අපි? මොකද කියන්නේ? හෙට කරමු සර්. මොකද සර්? හෙට දවස් ඇතුළත පේපර් එක ප්‍රින්ට් අරගෙන කරන්න පුළුවන්ද? ඔයාලට ගැටලුවක් නැද්ද හෙට කරන්න? එනම් හෙට කරමු නේද? එනම් හෙට හවස වෙලාවක් දෙන්න මම පේපර් එක ලියන්න. ඒ වෙලාවට පේපර් ලියලා හෙට අපි අයහා මාර්ග පටන් ගනිමු සාකච්ඡා කරන්න. ඉත කලින් වෙලාවටම ලියන්න හොඳේ. අපි බලමු හරි කාගෙද කියලා. right මේ පළවෙනි එකේ දැන් ඔයාලා දන්න මවක කිව්වොත් මේ අනුක්තයි. ඒ නිසා අපි ගැලපෙන්නේ මවක් කියන වචනේ. ඉරවෙකු අනුක්තයි ඉරවා. ළමයෙකු අනුක්තයි ළමයා පාඩම් කරයි. රියදුරා වාහනය පැදෙව්වේ නේද? ලේඛිකාව පොතක් ලිව්වාය. ඔ දරුවා වී ගැයුවේ. දරුවා. ඔ දරුවෙකු දරුවෙකු බෑ නේද? ඒවා අනුක්තයි. බලන්න ක්‍රියාපදයේ උක්ත පදයට අනුව තබා තියනවද කියලා. හරියට දැන් මෙතන මාවක් කියනකොට ඒක වචනයි යන්නේ අවසන් කරලා තියෙන වර්තමාන කාල වාක්‍යයක් නේද? මේ වර්තමාන කාල වාක්‍යයක් නේ. ඒක වචනය වර්තමාන කාල ඒක වචන වාක්‍යයක්. ගිරවා අඹකයි ඒකත් වර්තමාන කාල ඒක වචන වාක්‍යයක් නේද? ළමයා පාඩම් කරයි වර්තමාන කාල ඒක වචන වාක්‍යයක්. රියදුරා වාහනය පැදෙව්වේය ඔන්න අතීත කාල ඒක වචන වාක්‍යයක් නේද? අතීත කාල. ලේඛිකාව පොතක් ලියුවාය අතීත කාල ස්ත්‍රීලිංග ඒක වචන වාක්‍යයක් නේද? අතීත කාල එතකොට ඒක අතීත කාල ඒක වචන වාක්‍ය.
එහෙමනම් ලියල වාක්‍ය ඉවරයි. ඒ මොන වගේ වාක්‍යද කියලා කල්පනා කරන්න. එතකොට ඔයාලට ඕක නිකාම පුළුවන් වෙනවා. නේද? අමාරු සත්‍ය වුණොත් ටක් ගාලා පාඩමෙන් බලනවා මේ මොක මොන වගේ එකක්ද කියලා. මේ මම වාක්‍ය දැකලා ඒක මොකක්ද කියලා කියන්න පුළුවන් වෙනවා. හොඳයි මේ ටික නැවතත් ඔයාලා හිතින් ඒක කරන්න බලන්න. මේ වාක්‍ය මොනවද කියලා හිතින් නැවතත් හිතන් මුලින්දලා. තමම කිව්වා වගේ. ඉවර කට්ටි. Right, හොඳයි. හරි. හොඳයි. එහෙනම් අපි අලුත් ඔතන දැන් අර ඡේද දෙක මේ ඡේද තුනක් තියෙනවනේ. ඒ ඡේද තුන අලවන්න පිටුවක් ඉඳ තියන්න ඕනේ. ඡේද තුනක් අලවන්න පිටුවක් හෝ පිටු එකමාරක් වුණත් කමක් නැහැ. පිටුවක් තියන අයට පිටුවක් ඉඳ තියන්න පිටු එකමාර නම් ඒ කමක් නැහැ. Right. ලොකු ඡේද දෙන්න. නෑනේ අර අපි කියුවේ ඡේද හතරක්නේ තියෙන්නේ. පිටු එකමාරක් යාවේ ඕන්නම් උපරිම. පිටු වෙනුත් පුළුවන් වේ. මේක වෙනුත් පුළුවන් වේ. ඔව් පිටුවක් වුණත් ඇති. ඉඩති වස. බයි. मालवी नांगी पोताक नांगी पाडम माली पाडम कर क्रमया අයියා සහ මල්ලි පාඩම් කරති. ඔව් මල්ලි සහ නංගි පාඩම් කරති. අන්න හරි. කියන්නේ නැවසන් කරා. නේද? එහෙම නැත්තම් තවත් ක්‍රමයක් තියෙනවා. නංගිද මල්ලිද පාඩම් निरत वेला
එතකොට ඒ කිහිප දෙනා අර දෙදෙනා හෝ ඒ කිහිප දෙනා ද යන්නේ එකට සම්බන්ධ කරලා මේ එක් වාක්‍යයක් විදිහට ලියන්න පුළුවන්. එක වාක්‍යයක් විදිහට ද යන්න යොදාගෙන අර එකතුණු නාම පද කීපයක් මෙතන තියෙන්නේ ද කියන එක සම්බන්ධ වෙලා මේ නාම පද දෙකක් එකතු වෙනවා. එහෙනම් සම්බන්ධ වෙලා. එතකොට එහෙම ඒක දැන් මේ ඒක තමයි දැන් උක්ත පදය. නංගීද මල්ලීද අන්න උක්ත පදය. නේද? එහෙම තියෙනකොට පුතේ දැන් මේකේ උක්ත පදය. එතකොට ක්‍රියාපදය අපි බහුවචනෙන් තියන්න ඕන දැන් මේක කියන නිසා තමයි ඒක තව වැඩි වෙන්න පුළුවන්. නංගීද මල්ලීද අයියාද නේද? පාඩම් කරමු. දැන් ඔයා ඔයාලගේ දැන් මෙතන නම් ටික දැන් ඔයාලා ඔක්කොම එකම වැඩේට දැන් මේ නිරත වෙන්නේ. අපි දැන් ඔක්කොමනේ අපිට ඔයාලගේ නම් ටික දාලා කියන්න පුළුවන් හොඳ වාක්‍යයක්. හසිතද, සඳුපමද, විසුනිද නේ? තව තව ඔහොම නම් දම් දාලා අපාඩමට සවන් දෙති. එතකොට ඔක්කොම ටික තමයි උක්ත පදේ. තේරුණාද? මේ ඔක්කොම ටික තමයි උක්ත පදේ. එතකොට එක්කෙනෙක් නෙවෙයි ගොඩක් ඉන්න නිසා අපි ක්‍රියාපදය බහුවචනෙන් තියෙනවා. right ना अभी मेरे को हम तो साठान करेगा लिया रहने को हम तो मैं मम्मी मातु का वक नहीं दे कर दिए मु देन नावा क्या कोटे ना कम हाँ हाँ आने हैं मम्मा कादे देन इपाते पादे यो दावा क्या कोटे ना कम हाँ हाँ ओ द यान निपात पादे की नवाते नहीं वाला ओ नहीं नहीं ද යන්න යොදා වාක්‍ය ගොඩනගමු ද යන්න ද යන්න කියන්නේ ද කියන එක කියන එක හොඳ चित्र देखा तांदीने का होता है नहीं होता है एक पंड लिया का सेनांगी द माली द क्या ने कर दे कर दिए ने कर दे इडियां दिन नॉन द ओ इडियां दिन माफी इडियां तो आप पिंटूर आंधी तो दोनों द ओ पिंटूर देखा ऐसे कर मुटार डाला मैं उक्ता पादे है मैं तमाई क्रियापादे संबंध कर ආච්චි අම්මා රසවත් කතන්දර පවසයි සීයා රසවත් කතන්දර පවසයි ආච්චි ද සීයද ද සීයා කතන්දර පවසති නේද ආච්චි අම්මාද සීයාද රසවත් කතන්දර පවසයි සිංහයා කැලේ සිටි කොටියා කැලේ සිටි සිංහයාද කොටියාද කැලේ සිටි කැලේ සිටිති ආ ගුරුතුමා පාඩම කියා දෙයි ගුරුතුමිය පාඩම කියා දෙයි ගුරුතුමාට පාඩම කියා දෙති
मुआ दिए बोई सर ओ आगे वाके किया लिया ने था पहाक की तरह लिया ने पुते पहाक की तरह राइट ये ना ये वैडे करान ने पुते आप हाँ सर नवसंकर मुंह